ඩෙන්ගු මර්ධනයේ ඓතිහාසික අවස්ථාවක්. මේ අවස්ථාව සංචුවන් කරන්නේ ලෝකය හඳුනාගෙන තිබෙන නවතම ඩෙන්ගු මර්ධන ක්‍රමවේදයක් හඳුනා දීම. මේ හඳුනා දීමේ විශේෂ නියම ව්‍යාපෘතියට ආරම්භ කිරීම සිදු වෙන්නේ, නියම ව්‍යාපෘතිය සිදු කරන්නේ ලුගේගොඩට සහ කොළඹ නගර සභාවේ කොළඹ ප්‍රදේශයේ වල්බැකියා බැක්ටීරියාව අපේ පරිසරයේ ලංකාවේ පරිසරයේ කෘමීන්ගෙන් 60% ක විතර ස්වභාවිකව ජීවත් වෙන බැක්ටීරියාවක්. මේ බැක්ටීරියා උගබෝ කරන මදුරුවාගේ, ඒ කියන්නේ ඊඩිස් ඊප්ටයි කියන මදුරුවාගේ ශරීරය තුල දකින්න ලැබෙන්නේ නැහැ. විද්‍යාඥයෝ සොයාගෙන තිබෙනවා මේ බැක්ටීරියා ඊඩිස් ඊප්ටයි කියන මදුරුවාගේ ශරීරය තුලට ඇතුළු වුණොත් ඒ මදුරුවාට ඩෙන්ගු බෝ කිරීමේ හැකියාව නැතුව යනවා කියලා. ඩෙන්ගු වෛරසය මදුරුවා තුළ වර්ධනය වීම වැළැක්වෙනවා. මේ වැළැක්වීම නිසා රෝගියෙක්ගේ නිරෝගී පුද්ගලයෙකුට ඩෙන්ගු බෝ වීම වළක්වන්න පුළුවන්. මේ බැක්ටීරියාව ඩෙන්ගු බෝ කරන මදුරුවන්ගේ ශරීරය තුළ සිටිනවා නම්. එතකොට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මොනැස් විශ්වවිද්‍යාලය මගින් මේ කරන ලද පරීක්ෂණ වලින් පසුව ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ට වල්බැකියා බැක්ටීරියාව ඇතුළු කරලා මේ බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයට නිදහස් කිරීමෙන් පසු හඳුනාගෙන තිබෙනවා වල්බැකියා බැක්ටීරියා සිටින මේ මදුරුවන් සිටින පරිසරයේ ඩෙන්ගු බෝ වීම අවම වෙනවා, එහෙම නැත්නම් නැතු වෙනවා කියලා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සිදු කරන ලද පරීක්ෂණවලදී සිදු කරන ලද ව්‍යාපෘතියේදී ඕස්ට්‍රේලියාව තුළ තවදුරටත් ඩෙන්ගු පැතිරීම සම්පූර්ණයෙන් නැවතිලා තියෙනවා මේ කරන ලද ප්‍රදේශවලදී.